ඔබයි නියමුවා තේමාව යටතේ සංවිධානය කළ එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සම්මේලනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. එක්සත් ජාතික පක්ෂ සභාපති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබූ අතර මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මේ රට බංකොලොත් වෙච්ච වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වෙලා ජනාධිපති වුණාම මහ බැංකුවේ අධිපති කියනවා තව සතියයි මම කල් දෙන්නේ. දේශපාලන ස්ථාවර භාවයක් ඇති නොකළොත් මම අස් වෙනවා. ඒ කියන්නේ මහ බැංකුවටවත් මුදල් අමාත්‍යාංශයටවත් රටක් ගොඩගන්න බෑ. දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍යයි. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ ඉන්න අපිට ගැළපෙන නොගැළපෙන දේශපාලන පක්ෂ ඔක්කොම එකතු වෙලා ජනාධිපතිතුමාගේ සහයෝගය දුන්නේ. පොහොට්ටුවත් පොහොට්ටුවේ යුතුකම් ඉෂ්ට කළා. මොකද්ද? එක മന്ത്രി ධූරයයි තිබුණේ. ඒ മന്ത്രി ධූරයට ඒ අයත් දායක වෙලා ඡන්දේ පාවිච්චි කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඡන්දේ පාවිච්චි කළා. TNA එකත් ඡන්ද පාවිච්චි කළා. විරුද්ධ පක්ෂයත් ඡන්දේ පාවිච්චි කළා. අපි ඔක්කොම එකට එකතු වෙලා මේ එන ජනාධිපති වරණේ ගාල්ල දිස්ත්‍රික්කයේ ලංකාවේ ඓතිහාසික ජයග්‍රහණය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ලබා දී යුතුයි කියලා මතක් කරන්න කැමති මිත්‍රවරුනි. අද සමහරු දෙගිඩියාවකින් ඉන්නේ අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ජනාධිපති වන්නේට ඉල්ලනවද නැද්ද කියන එක. අනිවාර්යයෙන්ම ඉදිරි ජනාධිපති වන්නේදී අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙලා අනිවාර්යයෙන්ම අනක වාරයක් මේ රටේ ජනාධිපති වෙනවා කියලා දැන් මට කියන්නට පුළුවන් මෙතුන්නේ. ඒ ජනාධිපති වෙන්නෙන් පස්සේ මොනවා වුණත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුවක් අපි හදා ගන්නට අවශ්‍යයි. මොකද අපි ආණ්ඩුවක් හදනකොට අපිට ජනාධිපතිකම නැහැ. අපිට ජනාධිපතිවරණෙක් දැන් ඉන්නකොට අපිට ආණ්ඩුවක් නැහැ. ඉතින් දැන් අපිට අවස්ථාවක් තියෙනවා අපේම ජනාධිපති කෙනෙක් පත් කළා ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුවක් හදා ගන්නට දැන් හොඳම අවස්ථාව හැදිලා තියෙන මිත්‍රුන්නි. එදා ඒ පරාජයට පත් අපි ජනතා රැස්වීම් වලට යද්දී අපි කිව්වා මේක වැඩි කල් යන්නේ නැහැ කියලා. මට මතකයි අපි එදා අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ කිව්වා ඒ මැතිවරණයේදී ටර්මිනේටර් කෙනෙක් වැඩලා තියෙන්නේ කියලා. මම එතුමාට මොනවද කියනව නෙමෙයි. නමුත් ඒක දැක්කා. අත්දැකීමක් නැතුව වැඩපිළිවෙලක් නැතුව මතයක් නැතුව රටක් කරගන්න බෑ. ආණ්ඩුවක් කරන්න බෑ. ඒක අපි අත්විඳ බහුගේ කාලේ. ඒ වැටිච්ච වැටිලා තමයි අද මෙච්චර අමාරු වෙලා තියෙන්නේ ගොඩ ගන්න. ඉතින් ඒ නිසා අද ඩ්‍රයිවිං සීට් එකේ හරි කෙනා ඉඳගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මෙතනින් එහාට අපි ඉස්සරහට යන්න ඕනේ. මේ හුරුපුරු භාවය, මේ හැකියාව, මේ පළපුරුද්ද තියෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පමණයි. හි සදා නව යුගයක් අපි කරමු දා සිරිලක් මවගේ අනාගතේ සිරිලක්මවගේ අනාගතේ රැඳී තිබෙන්නේ ඔබේ අතේ. ඉෂාත් මෑතුමාගේ සිංදුවෙන් කිව්වා රටේ අනාගතේ තියෙන්නේ මගේ අතේ කියලා. මම කියන්න කැමති මගේ අතේ නෙමෙයි අනාගතේ තියෙන්නේ ඔබේ අතේ. මට කරන්න තියෙන හැම එකක්ම මම දැන් කරලා තියෙනවා. අපි දැන් යම් කිසි තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. දැන් ඔබේ අතේ මේක ඉදිරියට ගෙනියන්න දෙන්නත් කියලා. මොකද මේකත් අදලා තියෙනවා. ඉදිරියට යන ආර්ථික පරිවර්තන නීතියත් සම්මත කරනවා. මැතිවරණ කොමිසම සැප්තැම්බර් නැත්නම් ඔක්තෝබර් දිනයක් ගන්න කරාම ඔබ ගිහින් තීරණය කරන්න ඕනේ අපි මේ මාර්ගේ යනවද නැද්ද කියලා. අපි දැන් එතෙන්ටයි ඇවිල්ලා තියෙන්නේ. ඔබේ අතේ තියෙන්නේ මේ අනාගතය ආරක්ෂා කරනවද නැද්ද කියලා. මම බාරගත්තේ තෙල් නැති රටක්, විදුලි බලය නැති රටක්, පොහොර නැති රටක්, ආර්ථිකයක් නැති රටක්. ඒකයි මට බාර දුන්නේ. කවුරුත් ඒක බාර ගන්න හිතියේ නැහැ. මොකද එක්සත් ජාතික පක්ෂයේ හැමෙලෙම කියන්නේ රට විදුලි ඉදිරිය. ඒ වෙන කවුරුහරි ඉදිරියට එන්නේ නැත්නම් ඉදිරියේ ඉන්න අය පස්සට යනවා නම් ඉන්න තැන ඉඳන් ඒක බාර ගන්න සිද්ධ වෙනවා. අපි දැනගෙන ඉන්නේ මේක කැඩෙනවා කියලා. එහෙනම් විපක්ෂ නායකයාගේ වගකීමක බාර ගන්න. පැනලා ගියා. රටමතය කරන්නේ තමන්ට ඡන්ද දුන්නයක් පාවල දුන්න ජීවිතය හොයා ගන්නත් බෑ. පැනලා ගියාද බඩ ගියාද මම දන්නේ නැහැ. මම කවුරු කිදී නැහැ. මේ රටේ දේශපාලන පක්ෂ ඔක්කොම පටන් ගත්ත එක්සත් ජාතික පක්ෂ. අපි තමයි මේ රටේ දේශපාලන වෙනස් කරේ. අපි ඔක්කොම ආපහු මෙහාට එන්න කියලා ආරාධනා. අපි දැන් එකතු වෙලා මේ දේශපාලන ඇති කරමු.